ඩොක්ටර් කියලා දුන්න හැම දුකක්ම තමන්ගේ අතේ තියෙන හැම දෙයක්ම විසි කරලා දාන එක අසල ගොඩක් කියලා හිතලා හොඳට ජීවත් වෙන්න කියලා තව ඉස්සරහට hina වෙලා අම්මලා තාත්තලාගේ ප්‍රශ්න ඒ දෙන්නගේ කර්ම ඒ ඔක්කොම ඒගොල්ලෝ පෙර ආත්මෙන්ගේ නාපු ඒවා ඒගොල්ලෝ ගෙනාපු ධර්ම කියලා ඒව ගැන ඔයා හිතන්න එපා ඔයා ගැන ඔයා හිතන්න අපි කවදා හරි මැරුණොත් තනියෙන් ඒ හැමදේම අරගෙන යන්නේ ඒවට තමයි සූදානම් වෙන්න ඕනේ අපි කරුණාව මෛත්‍රිය ඒ සමාව දෙන්න පුරුදු වෙන්න ඕනේ ඒ විතරයි අපිට ඉතුරු වෙන්නේ මිනිස්සු මොනවා කිව්වත් අපිට ඒ වැඩක් නැහැ අපි අපේ ගමන යන්න ඕනේ මඩේ පිපුණු එළුම් මලක් වගේ අනිත් ඇගේ ගොඩේ එහෙම හැදුනට තමන් තමන්ගේ හැදියාව තියාගන්න ඕනේ නිතරම සමාව දෙන්න ඉගෙන ගන්න ඕනේ පොඩි දෙයට අයියර පොඩි දෙයක් වෙරුණත් ඒ ගැන දුකයි දුක හිතන්න නැතුව මම ඉවසෙමින් ඉන්න ඕනේ දුක හැමතිස්සෙම හැම දෙයකටම දුක් දුක් නොවි වර්තමානයේ විතරක් ඒ ගැන විතරක් හිතලා වර්තමානයේ හොඳින් ඉන්න පුළුවන් වෙන්න ඕනේ ඉස්සර අතීත වෙච්ච දේවල් හැමදේම අමතක කරලා දාන්න ඕනේ නැත්තම් ඒක තියනවා කියන්නේ සපත දෙකක් දාගෙන නිදාගත්තා වගේ හැමතේම ගල්වලා වර්තමානයේ හොඳට ඇඳක් හම්බෙච්ච වෙලාවේ හොඳට නිදා ගන්න පිටාගෙන රිලැක්ස් වෙලා නිදා ගන්න ඕනේ හැමදේම සතුටින් බාර ගන්න ඕනේ අනිත් අයගේ දේවල් ගැන හිතන්න යන්න නැතුව තමන් තමන්ගේ දියුණුව හිතාගෙන වැඩ කරන්න ඕනේ මොනවද දැනෙන්නේ මොකද්ද කරු ප්‍රතිකාරය මොකද්ද දැනෙන්නේ මොකද ඩොක්ටර් එහෙම ප්‍රශ්න අහනකොට එමෙ හිත සෑහලුණා කියලා දැනුණා ඒවට ඩොක්ටර් දීපු උත්තර හරි කියලා හිතනවා මං හිතුවේ මෝඩ විදියට කියලා හිතනවා ඉස්සරහට ඒව අවතක් කරලා තමන් දියුණු වෙන විදියට හිතන්න ඕනේ ධනාත්මක විදියට හිතන්න ඕනේ ඩොක්ටර්ගේ බෙහෙතු දෙවුවාම සම්පූර්ණ සුව ලැබෙයි කියලා හිතුවා ආවේ කොහොමද ආවේ කොහොමද දැන් කොහොමද ආයේ ගොඩක් එපා වෙලා එහෙම දිනා ගන්න තමයි හිතා දුක හිතිලා මොනා කරත් හරියන්නේ නැහැ කියලා තමයි කියන බැරිල යනවන කාටවත් කරදරයක් නැහැ නිකන් හිතාගෙන ආවේ ඒ වුණාට දැන් හිතෙනවා එහෙම නෙමෙයි මම ජීවත් වෙන්න ඕනේ කියලා මොන දේ තිබ්බත් ඉස්සරහට යන්න ඕනේ ප්‍රති වේකන් තිබ්බට තමන් ඇතුලින් දියුණු වෙන්න ඕනේ කියලා හිතාගෙන දැන් බලන කාලය තිස්සේ දීපු දුක කොච්චර කටිගාලකින්ද මෙච්චර වෙනස් වුනේ මෙච්චර කල් මැරෙන්න ඕනේ කියලා හිතාගෙන කොහමද දැන් ඩොක්ටර් කිව්වට පස්සේ හිතනවා හෙඩේකින්නේ හෙඩේක තුල අනිත් පැත්ත යනවා නේද මොකද හිතන්නේ දුව ගැන අපිට හිතාගන්න තියෙන්නේ ඇත්ත වශයෙන් කියනවා නම් ඒක මහා විශාල අස්මියක් අද පුදුම සාගත දෙයක් ඇත්ත වශයෙන්ම කියනවා නම් ෂෙනික මොහොතකින් මගේ දරුවා විපන්න කලක් එයා කොයිතරම් පීඩාවකින් කොයිතරම් අසනීප තත්වයකින් මානසිකව එයා කොයිතරම් දුක් පීඩා විඳද ඉතින් ඒ ගැන අපි හුඟක් පසුතැවිගෙන හිටියේ නමුත් ඇත්ත වශයෙන් කියනවා නම් දැන් දරුවා මේ කතා කරන වචන තුලින් එයා අපි හොඳාකාර දන්නවා එයා බොහොම කලකිරීමෙන් ජීවත් වුණේ නිතරම මරණය ගැන සිහි කරගෙන මර ජීවත් වුණත් එකයි නැතත් එකයි කියන හැඟීමෙන් නමුත් දැන් අර එයා කියන විදිහට ඇත්ත වශයෙන් දැන් එයාට අවබෝධයලා තියෙනවා ජීවත් වීමේ තියෙන වැදගත්කමයි වටිනාකමයි උඩ එයා දැන් සම්පූර්ණ ඒක වෙනසක් ඇති කරගෙන දැන් එයාගේ මනසෙන් දැන් එයා අවබෝධ කරගෙන තියෙන දේ මහ විශාල දෙයක් අපිට හුඟා සන්තෝෂයි මොකද මේ දරුවාගේ අනාගතය ගැන එයාගේ ජීවිතය ගැන ඒ දරුවාගේ විතරක් කියන මේ දරුවාගේ ජීවිතේ සාර්ථක වුණොත් ඒ සාර්ථකත්වයෙන් තුලින් තව දරුපරව මේ පරම්පරාව එයා තුලින් තව මේ ඉපදෙන්න ඉඩ තියෙනවා එතකොට තවත් මෙයාත් එක්කලා ඥාතියෝ මෙයාගේ හිතවතුන් මේ ගොඩක් අය මෙයා වට ඊට පස්සේ එක්ලොක් වෙලා ඉඳගෙන මෙයාත් එක්කලා එකට රැකියාවල් කරගෙන එකට විනෝද වේගෙන එකට සතුට සාමීකී ඉඳගෙන සතුට වෙවි විනෝදෙන් ප්‍රීතියෙන් ඉදිරි ජීවිතය ගත කරන දේ ගැන හුඟක් සන්තෝසයි අපේ හිතට විශාල සහනයක් සැනසීමක් ඒක ඒක කියලා මෙයා ගැන හිතුනේ මොකද මේ ළමයා ගැන මොන වගේ දෙයක් එක්ක දාගෙන ඉඳෙන්ද මුලදී අපිට ඇතුළු මේ ડોක්ටර් ඇතුළු සංකේය මේ දරුවා ඉන්න විදිහ අපිට හොඳට තේරුණා දැනුණා හැඟුණා ඒ කියන්නේ මෙයා මේ බොහොම කලකිරීම ගිය හරිම
අප කියන දෙයක් අහන්නෙත් නැහැ. හරි හිතුවක් කරයි කියන විතරම කේන්තියට බර වෙලා. හරි මේ නුත් අපි දන්නේ එයාගින මේ ලෝකේ අග්‍ර ගන්නෙ මේ ලෝකේ අපි දැනුවත් මම එයාගේ පියා වෙලත් මම කොටින් කියනවලු මෙයාගේ චරිතයක් තියෙන ගැහැණුමි මට මුණ ගැහිලා නැහැ. මං තාම නම් කියලා ඉවර ඉතින් මට ඒ ගැන මම හුඟ කාදම්බරි හිටියා මම එයාගේ දරුවෙක් නේද මට ඉපදුනේ. මම මෙයා චූටි කාලේ මම මෙයාගේ අම්මට හිතන් මම කියලා තිබුණා චන්ද්‍රා අපිට මම මෙයාව පොඩි කාලේ උඩුක්කුවේ වඩාගෙන මේ තියාගෙන මම මෙයාව නිදි කරනවා. නිදි කරනකොට මෙයා ඇස් දෙක සම්පූර්ණ ඇරගෙන මම මූන් ගියා බලාගෙන ඉන්නවා වීතං කාලේ. ඒකෝ මට මෙයාගේ ඇස් දෙක තුලින් මට තේරෙනවා මේ දරුවෝ මෙයා හරි අමුතුම චර්ිතයක් මෙයා අමුතුම උත්පත්තියක්. මේ වගේ දරුවෝ බොහොම නිර්ලයි මේ ලෝකෙට. මං ඒකම අම්මට නම් කිව්වා මේ දරුවා බොහොම අමුතුම චරිතයක් තියෙන ළමයෙක් වෙනවා. අපි කොහොම හරි මේ දරුවා හොඳට මෙයාගේ ජීවිතේ සම්පූර්ණ සාර්ථක වෙන විදිහට අපි ඒ වැඩ කටයුතු සරසගෙන මේ දරුවා හදන්න ඕනේ කියලා. පස්සේ අම්මා කිව්වා මම මේ ළමයා මං අගේට හදනවා වගේ මේ දරුවා කියලා. හරි මට ඉතින් හරි එතකොටත් මට මේ වගේ හැඟීමක් තමයි මට දැනටත් මම මෙයා ගැන තාම හිතාගෙන ඉන්නේ. මම මේ චූටි කාලේ මෙයාම තුරුල් කරගෙන නලවගෙන ඉති දරු හැටියටයි මට මෙයා ගැන මේ තීව හැඟීම තාමත් ඒ විදිහමයි කියලා. ඉතින් මම බොහොම සන්තෝෂ වෙනවා මගේ දරුවා මේ විදිහට වෙනස් වුණේ බාජිනු. මොකද ආයිද වඩ බෙන්නේ මොකද දැන් සා ඉස්සෙල්ල මොකද වෙලා තියෙන්නේ? මුලදී නම් මෙයා පුදුම ඍණාත්මක පුද්ගලෙක්. ඇත්තම කියනවා මට පරි හම්බෙච්ච කාලේ දැන් මෙයා හිතන්නේ අනිත් පැත්තට හිතා. දැන් මම මොන හරි දෙයක් හොඳ දෙයක් කිව්වා මම හිතන්නේ මේක අනිත් පැත්තට. මම හිතනවා අදිට මෙයා හොඳට ඊට වඩා දැන් මේ දැක්ක මොහොතේ මෙයා උත්තර දීපු විදිහට මට හිතන්න බැරි තරම් වෙනසක් තියෙනවා. මට හම්බෙච්ච එක නෙමෙයි වුණාට මෙයා මාර දැන් ඒ කියන්නේ ඇත්තද කියන්නේ වා මම දුක් වෙනකොට එයා දුකෙන් ඉන්නේ හිටියේ. මීට කලින් ප්‍රශ්න මම තමයි ගොඩක් කරාට එයා කියන්නේ පොඩි දෙයකට හරි රණ්ඩුවක් ඇද්දොත් අද ඉන්නේ මම තමයි මට දුක් වෙන්නේ. මොකද කරු ප්‍රතිකාරේ කරනකොට කොහොමද හිතුනේ? මොකද ප්‍රතිකාර ගැන කියන්නේ? ඒ මොන ප්‍රතිකාරේ ඩොක්ටර් ඇප්ලේ ඒ ප්‍රශ්නේ වෙලෙ මාලේ වෙන්නේ මට උත්තර දීපුවාන්ද බට ඉතන ඒ විදිහට කරාම හරි ඒ කියලා තමයි ඉස්සරහට මම අර එහෙම හිතපු නැති එක මගේ වැරැද්ද කියලා දැන් අද මං ඉඳා ගොඩක් අය දුකින් හිටියා. මොකද ඒ ප්‍රතිකාර ගැන හිතන්නේ? ඒ ප්‍රතිකාර අනිත් කෙනෙකුට මේක හොඳ දෙයක්ද මොන වගේ දෙයක්ද කියලා. ඒක කියන්නේ තමන් මීට කලින් හිතපු නැති පැත්තක් හිතන්න පුළුවන් ඒ ප්‍රතිකාරේ. ඊට පස්සේ තමන් ඉස්සරහට ඒ අනුව කටයුතු කරලා තමන්ගේ ජීවිතය ගොඩනගන්න ඒකයි කියලා හිතනවා. ඩොක්ටර් දැකපු නැති පැත්තක් ලපිරුණා වගේ හිටව පැත්තක් අද පේනවා කියලා හිතනවා. එන සුබ ප්‍රාර්ථනා කරනවා හරිනේ.